Hayu Bowen, බොහෝය විමසින් කරනවා ශිව ශක්තිය සම්බන්ධව සහ භද්‍රකාලි මෑණිය සම්බන්ධව. මේකේ අශින්කා ජයමාන්නගේ කියලා කෙනෙක් අහලා තියෙනවා කාලිමෑණියන් පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍යයි ගුරු දේවේනි වීඩියෝ එකක් කරන්න. මේක ගැඹුරු කාරණාවක් කියන්නේ ව්‍යාප්ත වෙච්ච දෙයක් හින්දා මට මේ කාලිමෑණියන් පිළිබඳ පැහැදිලි කිරීමක් කිව්වහම මොන අංශද පැහැදිලි කරන්න කියන එක හිතාගන්න අමාරුයි. කනිසා මම ඇහුවා මේ මම ඒකට යටින් කමෙන්ට් එක යටින් ප්‍රශ්නයක් ඇහුවා භද්‍රකාලි මෑණියන් ගැනද මොන අංශය ගැනද කියලා. ඒකට නම් එතුමිය පිළිතුරක් දීලා නැහැ. ආපහු අහනවා කලබලෙන් කාලි මෑණිය පිළිබඳ වීඩියෝ එකක් දෙන්න ඔලුතුමනි. කාලි ශක්තිය ගැන වීඩියෝ එකක් කරන්න. ආයෙ අහනවා තව තැනක කාලි මෑණියන් පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍යයි ගුරු දේවේනි. ඔන්න ඔහොම ඔහොම කමෙන්ට් තුනක් හතරක් දාලා තිනවා. මොකක් කියනවද කියලා හිතාගන්න අමාරුයි. කාලි කියලා තමයි කියන්නේ. ඔගොල්ලෝ ඔය කොහොම ඔක හැඳින්නුවත් ඔක කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්න අමාරුයි. මොකද මේක වරම්ලාභී කෙනෙක්ද කියන්න මම දන්නේ මේ අහන්නේ. මේ අහන කෙනා වරම්ලාභිනියක් වෙන්නත් පුළුවන්. එතකොට මේ අහන තැනැත්තිය යෝගීවරියක් වෙන්නත් පුළුවන්. ශක්තිලාභිනියක් මොකක් හරි කෙනෙක් වෙන්නත්. එතකොට මට ගැටලුවක් මතුවෙනවා. මෙයාට මම කොහොමද උත්තර දෙන්නේ කියලා. දැන් උදාහරණයක් ඇටියට යන්න කොඳුම් කාලිමෑණියන්ගේ යම්කිසි වරප්‍රසාදයක් ලබා ගත්ත ප්‍රබල යෝගිනියක් කියලා මෙයා. එතකොට මෙයාට මට සාමාන්‍ය වරම්ලාභියෙකුට දෙන උත්තර දීලා වැඩක් නැහැ. ඒතර මෙයා සාමාන්‍ය වරම්ලාභිනියෙන් නම් මෙයාට අර විදිහට ශක්තියෙන් යන දෙයක් කියලා වැඩකුත් නැහැ. නමුත් මට දෙවෙනි කමෙන්ට් එකේ විතර අහලා තියෙනවා කාලි ශක්තිය කියන්නේ මොකද්ද කියන එක. කිනකටම අහලා තිනේ කියන්නේ මේ අහලා තියෙන තැනදී සාමාන්‍ය වරම්ලාභිනියක් වෙන්න නම් බෑ. මෙයා යම්කිසි গুপ্ত ශක්තියක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් මේ විදිහට මේ ශක්තියක් ගැන විශේෂයෙන් අහන එකක් නෑ කියන දේ තමයි මේ මත්තන් හිතන්නේ. මේ කාලි කියනක හැදෙන්න කොහොමද කියලා විවිධය විවිධ අර්ථකතන දෙනවා දීලා තියෙනවා. ඒක නිසා මම ඒක ඔස්සේ ඕනටදී කතා කරන්න යන්නේ. කොහොම නමුත් මේ කාලි හැදුනේ කොහොමද, කාලේ හැදුනේ කොහොමද, ඔක එක්කන කියන දේවල් තියෙනවා. ඒවා ඉතින් ලොකු පරස්පරයන් නැත්තේ නෑ. නමුත් ඉතින් ඔස්සේ ගිහිල්ලා වාද විවාද කවුරුත් හදා ගැනීමේ අවශ්‍යතාවයකුත් නැහැ. මොකද එවැනි කතාන්දර ගෙතුවයි කියලා, එවැනි ආකල්ප මිනිසුන් දැරුවයි කියලා ඒ කාලි මෑණියන්ට ඒකෙන් කිසිම ගැටලුවක් ඇත්තේ නැහැ. එතකොට මේ කාලි එතකොට මේ කාල කියලා කියනවා අපි මහදෙවියන්ට. මේ මහදෙවියන් ජවතාරයක් තියෙනවා කාලේශ්වර කියලා. කාලේශ්වර කියලා තමයි මහදේවට කියන කර මහා කාල කියලාත් මහදේවියන් හඳුන්වනවා. ඒතර මේකේ ඉන්න කාලිය තමයි මේ ප්‍රධාන ගණයට නැත්තම් මහා කාලිය ගණයට වැටෙන්නේ. මෙන්න මේ මහා කාලිය කිසිම දවසක ඔය
ආරූඪ වරන් වලට එන්නේවත් මේ මිනිස්සුන්ගේ දේවල් වලටත් එහෙම එන කෙනෙක් නෙමෙයි. ඊට මේ කාලියගෙන් වරම් ලැබපු අය ඉන්නවද? ඇත්තටම ඉන්නවා. ඒක හොඳම උදාහරණයක් තමයි මේ මේ මම කියනා වූ මේ දේව කාලිය එහෙම නැත්නම් මේ මහා කාලියගේ රූපයන් ඔයගොල්ලෝ දැකලා ඇති. නැත්නම් මේ සම්බන්ධ විශේෂ සම්බන්ධකම් පැවතුණු යෝගීවරු ඉඳලා තියෙනවා. මේක ඊටාම සාවධානව මේ කතාව අහගන්න. නැත්නම් මේ කාලේ ප්‍රශ්න ඔයගොල්ලන්ට පැටලෙනවා. එතකොට මේ කියන කාලිය ඔය භද්‍රකාලි මෑණියන්ට අයිති වෙන්නේ නැහැ. මේ තමයි මහා කාලිය නැත්තම් මූල කාලි ශක්තිය. මේ කාලි ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ දිව්‍ය ලෝකේ තමයි වැඩිපුරම ක්‍රියාත්මක. මනුෂ්‍ය ලෝකේ ක්‍රියාත්මක නොවෙන්නානුමේ ඒ වෙනව නම් වෙන්නේ යම් කිසි යෝගීවරයෙක් නැත්තම් ඍෂිවරයෙක් එයාදි ඉහළ බලයක් තියෙන කෙනෙකුට තමයි මේ කියනා වූ කාලියගෙන් වැඩක් ගන්න පුළුවන් නැත්තම් සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට මේ කාලිය ඍජුවම ක්‍රියාත්මක වෙන්නේ දිව්‍යයන් සමග. නොහොත් ශක්ති මෑණියන්ගෙන් පසුව ශක්ති මෑණියන්ගේ ශක්තිය ක්‍රියාත්මක කරන කාලියක් ලෙස තමයි මේ කාලිය හැඳින්වෙන්නේ. බොහෝ යෝගීවරු ඍෂිවරු ඒ ආදී ඉහළ බලයන් තියෙන මේ කාලි මෑණියන් ඇස් දෙකෙන් දැකලා බොහෝ හාස්කම් ඒ වගේම ජීවිතේ සාමාන්‍ය මනුස්සයෙකුට හිතා ගන්න බැරි තරම් දියුණුවක් බලයක් ශක්තියක් උදා කරගෙන තියෙනවා. නමුත් මේ කියන කාලිය දක්ෂිණේශ්වරී කාලි මෑණියන්ගේ පල්ලෙහා ඉන්නේ. දක්ෂිණේශ්වරී කාලි මෑණියන්ගේ ඊළඟ බලය බෙදෙන්නේ මෙන්න මේ කියනා වූ කාලියට. මේ කියනා වූ මේ දේව කාලිය නැතහොත් මේ මහා දේව කාලියකින් තමයි භද්‍රකාලි මෑණියන් උපදින්නේ. නැත්නම් භද්‍රකාලි මෑණියන්ගේ ඉහළ කෙනා තමයි මේ කාලිය. එතන ඉඳන් මේ මහා භද්‍රකාලි මෑණියන්ගේ පරිවාරය තමයි මේ මනුෂ්‍ය වාසයේ සියලු කටයුතු ඉටු කරන්නේ. ඒ වගේම සියලුම දෙවිවරුන්ට මේ කාලි කෙනෙක් ඉන්නවා. හැම දේවාත්මකටම මේ කාලි කෙනෙක් ඉන්නවා. හේතුව මේ සියලු ශක්තින්වල ක්‍රියාකාරී බලය ඇත්තේ ශක්ති මෑණියන් නැතේ. ඒ මේ ශක්ති මෑණියන් නියෝජනය කරන්න හැම දේව පිරිවරකම මේ කාලිවරියක් ඉන්නවා. විෂ්ණු දෙවියන්ට ඉන්නවා, කතරගම දෙවියන්ට ඉන්නවා, ඝන දෙවියන්ට ඉන්නවා. මේ ආදි සියලුම දෙවිවරුන්ට මේ කාලි කෙනෙක් ඒගොල්ලන්ගේ පරිවාරයේ ඉන්නවා. ඒක තමයි ඔය වරන් වලදී සමහරු කියන්නේ මේ මන්ත්‍රවලදීත් ඔය කියවෙන්නේ විෂ්ණු කාලි කිය කිය ඔය කාලි කහුවිලා කියවෙන්නේ. ඒ ඔන්න ඔය හේතුව නිසා. දැන් මේ සියලුම දේවල් වල මෙතන මේ දක්ෂිණේශ්වරී අතර මේ කිව්ව කාලි ශක්තිය අතර මහබද්‍ර කාලි මෑණියන් මේ සියල්ලංගේම කිරීටේ උඩම ඉන්නේ මහා මාතා උමා මහේශ්වරිය. මේ මහා මාතා උමා මහේශ්වරියගේ එක් අවතාරයක් එක් යුගයක තිබුණ අවතාරයක් තමයි මේ කාලිය කියන්නේ. ඒ කාලිය තමයි දුර්ග කාලි ලෙස අසුර යුද්ධ වලට ගිහිල්ලා තියෙනවා. මහබද්‍ර කාලි ලෙස ගිහිල්ලා තියෙනවා. කාලිය ලෙස ගිහිල්ලා තියෙනවා. මේ සියල්ලක්ම ක්‍රියාත්මක භාවයට මේ ලෝකේ පත් වෙන්නේ මේ මහබද්‍ර කාලි මෑණියන් යටතේ. එතකොට මහබද්‍ර කාලි මෑණියන්ගෙන් පස්සේ තමයි මේ සියලුම කාලිවරුන් කාණ්ඩ හතකට බෙදෙන්නේ. මේ කාණ්ඩ හත යටතේ තියෙන
උදාහරණයකට දැන් ඒ කාණ්ඩවල තියෙන ගත්තොත් ගිනි කාලි එතකොට ඔයගොල්ලෝ දන්න විදිහට පත්‍ර කාලි දුර්ග කාලි මේ ආදී හතකට කොටස් මේ භද්‍ර කාලී මෑණියන් බෙදෙනවා මහා භද්‍ර කාලියොත් මෑණියෙක් කාලි පිරිවර අෂ්ට කාලීන් ලෙස ගණන් ගන්නවා බොහෝ අය කොච්චර ඔය කයිවරු ගැහුවත් ඔය කාලි පිරිවරේ හරියට බෙදෙන්නව කොටස්සට කියා ගන්න දන්නේ නැහැ ඒක නිසා මම මේකෙදි ඒක සඳහන් කරන්න කැමති නැහැ මොකද ඊළඟට මේක අහගෙන ගිහිල්ලා එළිය ගිහිල්ලා පලා ගන්නවා අපි දන්නවා අපි අහවල් ලේවන් කියුවා අපි දන්නවා මෙහෙමයි කියලා කියවන හින්දා මේ කාලි පිරිවර බෙදෙන අර මම කියන්නේ නමුත් බහුතරයක් අද වරම් ලාබින්ට පිට ආදාර සපේන බොහෝ අය කියන සොහොන් කාලි කියන සොහොන් කාලි මෑණියන් ඉන්නේ මේ ගිනි කාලි කියන ප්‍රධාන ශක්තිය අනු ශක්තිය යටතේ මේ ගිනි කාලි කියන කාලි මෑණියන් යටතේ තමයි මේ සොහොන් කාලි ලේ කාලි රීරි කාලි වැදි කාලි මේ ඔක්කොම ඉන්නේ ගිනි කාලි මෑණියන් යටතේ මේ එන්නව රටාව සාමාන්‍ය වරම්ලාභියෙකුට හඳුනා ගන්න අමාරුයි. මොකද එයා ගිනි කාලි මෑණියන්ව මම හිතන්නේ ඉදිරි සම්මෙට සම්බන්ධ කරගන්න එයාට ඉඩක් ලැබෙන්නේ නැහැ. නමුත් යම් යම් කරුණු කාරණාවලදී ගිනි කාලි මෑණියන්ගේ පිරිවරේ කාලි ඉන්නවිලා ඒ කටයුතු කළද. එතකොට අනිත් ඉන්න කාලි වරුන්ගේ ඉන්න ඒ පිරිවරවල අයත් ඇවිල්ලා මේකට වැඩ කළා. නමුත් මේක වරම්පැත්ත. නමුත් යෝගීවරේ නැත්තම් දේව ශක්තියෙන් ලබා ගන්න ආකර්ෂණ වලින් ක්‍රියාත්මක වෙන්නේ කෙලින්ම සම්බන්ධ කරගන්නේ මේ මහා කාලි මෑණියන් එහෙම නැත්නම් භද්‍ර කාලි මෑණියන් මේ දෙපළ තමයි. මොකද මහා කාලි මෑණියෝයි භද්‍ර කාලි මෑණියෝ මේ දෙන්න එක ළඟ බල දෙක. අද භද්‍ර කාලි මෑණියන්ගෙන් පස්සේ ප්‍රධාන ශක්තිය කෙරෙහි තමයි මහා කාලි ගණන් ගන්නේ. ඒක බොහෝ අය ඔය දක්ෂිණේශ්වරී මෑණියන්ගේ රූපයට තමයි මේ සොහොන් කාලි කියලා කියන්න පුරුදු වෙලා තියෙන්නේ. දක්ෂිණේශ්වරී මෑණියන්ගේ රූපය බලලාගෙන මේ සොහොන් කාලි කියලා. ඒක ඇත්තම අපහාසයක්. සොහොන් කාලි මෑණියන්ගේ අත් දෙකයි තියෙන්නේ. ඒ අත් දෙකේ යම් දේවල් දෙකක් අරගෙන ඉන්නවා. මම ඒක කියන්නත් කැමති නෑ. මොකද ඒ තරම් හිරිකිතයි. මොකද ඊට පස්සේ ඕක අහගෙන ගිහිල්ලා පඬිතුයෝගේ ඔය තැන් තැන්වල මේ කියලා අර ආධුනික වරම්ලාභින්ව මුලා කරනවා මම හොඳට දන්න කෙනෙක් කියලා මුලා ඒ හේතු හින්දා මම කියන්නේ ඒගොල්ලෝ දක්ෂ නම් ඒගොල්ලෝ එක හොයාගන්න ඕනේ තමන් කටයුතු කරන බලවේගය සම්බන්ධව තමන් විස්තර ලබා ගන්න දැනගන්න උදාහරණයකට තමන් සොහොන් කාලි මෑණියන්ගේ කටයුතු කරන කෙනෙක් නම් ඒ වරම තියෙන කෙනෙක් නම් එයා මේ සොහොන් කාලි මෑණියන්ගේ හැඩරුව දැකලා තියෙනවා මොකද සාමාන්‍ය වරම් ලැබෙන්නේ ඒක දකින්න ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝගේ වරම් හදන ඔය කපු මාතුරු ගුරුරු කියන අයටත් මේක හරියට අරමුණක් නැහැ. මොකද්ද මේක කොහොම රූපයක්ද කොහොම එකක්ද කියලා දන්නේ නැහැ. කාලිනේ කාලි මෑණියන්ගේ ලොන් කාලි කියලා ඔය දඟලලා වැඩ කරනවා. මේක කරාට ගැටලුවක් නැහැ. මතර පඬිතකම් කියන්න ගිහලා ලොකු දේවල් කරන්න ගිහලා ආධුනිකයව මේ රවට්ටන නිසායි මම බොහෝ කාරණාවල් ඒවතුන් එලි දක්වන්නේ නැත්තේ. ඒවා තමන් ඒ ආධුනික වරම්ලාභිය යම්කිසි වාසනා ශක්තියක් තියෙනවා නම් අදිෂ්ඨාන ශක්තියක් තියෙනවා නම් මම මේ වරමින් ආකර්ෂණ ශක්තියක් කරා ගිහලා මේ බලවේග වලින් ඉහළට භද්‍ර කාලි මෑණියන් ළඟට යන්නේ කොහොමද කියන එක මම පෙර වීඩියෝ වල සඳහන් කරලා තියෙනවා ඒවට යන මාර්ග. අන්නේ මාර්ග වල යන්න. ඒකට තමා විසින්ම තමන්ට ඒක ගවේෂණය කරගන්න පුළුවන් නැත්නම් සුදුසු ගුරුවරයෙක් මුණ ගැහුණා මේ ගුරුවරයා තමාව ඒවට රැගෙන යයි. අපි බලමු එතකොට මේ කාලි ශක්තිය ගැන තමයි විමසලා තිබුණේ. එතකොට මේ මහා භද්‍ර කාලි මෑණියෝගේ ශක්තිය තමයි මේ හත. මේ හතට එකහු වෙන දුර්ග කාලි කියන ශක්තිය. එතකොට මේ දුර්ග කාලි බලය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මම එක උදාහරණයක් අරගෙන කියන්නම්. විශේෂයෙන්ම දුර්ග කාලිය සතු මහා ශක්තියක් තියෙනවා මේ සතුරු නසන්න ශස්ත්‍ර නාශනයට. ඒ වගේ මේ විවිධ කාලීවරුන් එක එක්කෙනා යම් යම් ප්‍රධාන කොටස් වලට දක්ෂතාවය දක්වනවා.
samahara ay panla giya igennanda samahara ay hadihuniyan kapanda samahara ay washi kotas karanda samahara ay waran denna me adi washin kotas thiyena menne me aya tama waran walata sambandha wenne ekaṭa sawan kalimeniyange waramak aran thiyena kenata me hama kaliwarun genma udaw upakara laba ganna widiyata eyage warama balawat karaganna one e balawat වීම නැති නිසා තමයි කියන්නේ මට තාම මුඛ වරන් නැහැ. නැත්තම් කියන මට තාම නේත්‍ර වරන් නැහැ. මට තාම දෙහි කපන්න වරන් නැහැ. මට තවම හෝනියම් කපන්න වරන් නැහැ. බාහිරව පූජාවල් කරන්න තව අවසර නැහැ. මේ මේ ආදී දේවල් ඔය වරම්ලාභීන් කියන්නේ මෙන්න මේ ප්‍රධාන කාලි පරිවාරයන් මේ කට්ටු හතත් එක්ක සම්බන්ධකම් ගොඩ නගාගෙන නැතිකම. එතකොට ඒක එකක්. එතකොට යෝගී ඉවරේ යම් කිසි ශක්ති ලාභිය කරන්නේ කෙලින්ම මේ ප්‍රධාන හතෙන් එකක්. අරමුණු කරගෙන තමන්ගේ ශක්තිය ළඟා කරගන්නවා. එතනින් එයා නතර වෙන්නේ නැහැ. එතනින් එහා මහබද්‍රකාලි මෑණියන් ළඟට ගිහිල්ලා සමහරවිට මහබද්‍රකාලි මෑණියන්ගෙත් එහා පැත්තට එයා යනවා. එතකොට දක්ෂිණේශ්වරී මෑණියන් ඒ වගේ බලයන් වලට ශක්තිය කාලි ශක්තියක් අභිබව ඉහළට මෙයා යනවා මේක තමා ඔය කාලිමෑණියන්ගේ බලයන් පිළිබඳ මට ඔය අහපු ප්‍රශ්නෙට පොදුවේ දෙන්න පුළුවන් පිළිතුර මේකේ මේ අවිරින් තමා මේ කාලි ශක්තිය කියන එක ක්‍රියාත්මක වෙන්නේ නමුත් මේ විශ්වයේ වැඩිපුරම ක්‍රියාත්මක භාවයේ පවතින්නේ මේ කාලි ශක්තිය. මොකද ශක්ති මෑණියන්ගේ තිබෙනා වූ ක්‍රියාකාරී බල ක්‍රියාකාරී ගුණ ඒ ශක්තිය ක්‍රියාත්මක කරන්නේ මෙන්න මේ කාලි මෑණියන් විසින්. මේ කාලි ශක්තිය විසින්. කාලි මෑණියන් නැතුව කාලිගේ ශක්තිය නැතුව කිසිම බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කිසිදු බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක අක්‍රීයයි. එක ක්‍රියාසිද්ධිය ලබා දීමේ මූලික සාධකය තමයි මේ කාලී කියන ශක්තිය. මේ නිසා තමයි සියලුම දෙවිවරු ළඟ මේ කාලී කෙනෙක් ඉන්නේ. මෙයා තමයි ශක්තියේ ප්‍රමුඛම සාධකය. ඒ වගේමයි මේ කාලි මෑණියන්ගේ යම්කිසි වරප්‍රසාදයක් ලබා ගන්න යෝගිවරයාට බලලාභියට තමන් පූර්ව බල ලැබලා තියෙනවා නම් මේ සම්බන්ධ වැඩි යුතු ධානයන් තියෙනවා මේ සමහර දේවල් සොහොන් වල තමයි වඩන්නේ නැත්නම් සමහර කොට සොහොන් වල තමයි වඩන්නේ මේක කෙනෙක් හිතන්න පුළුවන් සොහොනේ කරනවා කියන්නේ නරක වැඩක් නැත්නම් පව් වැඩක් නැත්නම් පහත් බලයක් කියලා නෑ එහෙම නෑ මොකද මේ සොහොනේ ක්‍රියාකාරීත්වෙන්නේ මේ විශේෂයෙන්ම භගවතී කියලා අවතාරයක් තියෙනවා මහමාතා උමා මහේශ්වරී භගවතී අවතාරය භගවතී මෑණියන් කියලා සමහරව හඳුන්වනවා මේක මේ භද්‍රකාලි මෑණියන්ගේ ඔබට ගිය එකක් මේක භද්‍රකාලි මෑණියන්ගේ එහා පැත්තට ගිය හොඳම බලය ඒතර භගවතී මෑණියන්ගේ මේ රටේ කී දෙනෙක් වරම් ලැබිලා තියෙනවද හොයලා බලන්න එහෙම සාමාන්‍යයෙන් ලැබෙන්නේ නැහැ මොකද ඒකට සාධනා ක්‍රම තියෙනවා කරන්න මේක සාමාන්‍ය වරම් නෙමෙයි මේ සාධනා ක්‍රම. ඒතර මේ කාලි සාධනා තියෙනවා. මේ සාධනා වලට මන්ත්‍ර තියෙනවා. නැත්නම් මේකට යෝග ක්‍රම තියෙනවා. මේ ආදීන් තමයි යෝගීවරේ තමන්ගේ බලය ඉහළට දමා ගන්න. එහෙම කරන කෙනාට මේ ඔක්කොම පන්නල එහාට යන්න පුළුවන්. මොකද භගවතී මෑණියන්ගේ ශක්තියක් භගවතී මෑණියන් ගුරුරේ ක්ලවා හෝ මොන්නේ නමගේ ආධ්‍යාත්මික හැකියාවක් මත මේ භගවතී මෑණියන්ව සම්බන්ධ කරගත්තා නම් ඒ සම්බන්ධ කරගත්ත තැන ඉඳලා ඉස්සරහට මෙයා යන්නේ. ඒතර ඉන් පල්හැ තියෙන සියල්ලක්ම ශක්තිය මෙයාට ලැබිලා ඉවරයි. ඒතර භගවතී මෑණියෝගේ ඉඳලා තමයි ඒ ශාස්ත්‍රයන් හදාරන්නේ. ඒතර මහා භද්‍රකාලි මෑණියෝ ළඟට ගියා නම් භද්‍රකාලි මෑණියෝ ළඟ ඉඳන් තමයි ඒ සියලු ශාස්ත්‍රයන් ටික හදාරන්නේ. ඒකමදායි එතනින් එහාට ගිහිල්ලා දක්ෂිණේශ්වරී මෑණියන්ට සම්බන්ධ වුණා. දක්ෂිණේශ්වරී මෑණියන්ගේ තියෙන ඒ ඔක්කොම ශාස්ත්‍ර තමයි හදාරන්නේ. ඊට පස්සේ එතනින්
තව උඩට ගියන් පස්සේ තමයි මහමාතාවගේ තියෙන රාජරාජේශ්වරි එළතව ලලිතා ත්‍රිපුරසුන්දරි චණ්ඩි මොණ්ඩි විග්මා මේ ආදී මහමාතාවගේ තියෙන අනිකුත් ශ්‍රී විද්‍යාවන් මේ ආදී දේවල් තමයි එයාට ඊළඟට රාජරාජේශ්වරිගේ අන්තිමට තමයි උමා මහේශ්වරි තමයි මුල්ම කිරීටේ ඉන්නේ ඊට පස්සේ ශ්‍රී ශක්තිමෑණියන් ශක්තියම්මන් මේ වගේ ගොඩක් දේවල් මේ මේ කාළී කියන දේ කියන්නේ මේ මහමාතා උමා මහේශ්වරිගේ එක කොටසක් විතරයි මේ කාළී කියන්නේ මහමාතා උමා මහේශ්වරිගේ මූලාන්ත බල 64ක් තියෙනවා මේ මූලාන්ත බල 64න් 12 වෙනි ස්ථානයට තමයි මේ භද්‍රකාලිය වැටෙන්නේ 64න් 12 වෙනි එකට තමයි මේ භද්‍රකාලිය වැටෙන්නේ මේ මේ 12 වෙනි බලයට වැටෙනකොට මේ 12ට උඩින් තව තියෙනවනේ ඒතර මේ 12 වෙනි ස්ථානයට තමයි මේ මහා භද්‍රකාලිය කියන බලය ගෙනෙන්නේ මේක මේ තේරුම් ගන්න ටිකක් අමාරුයි මේ කතන්දරේ මම කියන එක මේක සාමාන්‍ය ඇඳලා කෙනෙකුට තමයි පෙන්වන්න ඕනේ උගන්වන්න ඕනේ නමුත් දල වශයෙන් හිතා ගන්න මෙච්චර ලොකුවට මේ බරපතලව ගන්න එපා මම මේ කියන්නේ පිරමීඩේ ආකාරයෙන් හිතලා බලන්න උඩම ඉන්නේ මහමාතා උමා මහේශ්වරි ඊට පස්සේ රාජරාජේශ්වරි මොහොම තමයි මේ ලලිතා මෑණියෝ Shakti amma no mohoma dakshineshwari mani mohoma tattuwen tattuwata tattuwen tattuwata tattuwen tattuwata palihara wela antimata songkari ilagata yatama padama wetena ee wetenne eegolu tama nyaati kiyanne oy manusa loke indala oy poddak ehemme pinak kala merila gihilla oy ara enne e wage piriwa etakota me ogolu samalara shri yantraya dakala thiyenona menne me shri yantraya trikonaakaraka මේක දැක්කම මෙන්න මේකෙන් වටහා ගන්න පුළුවන් මේ ශ්‍රී යන්ත්‍රයේ අධිපතිනිය ශ්‍රී ශක්ති අම්මන් එතකොට මේ ශ්‍රී විද්‍යාව මහමාතා උමා මහේශ්වරිගේ ඉතින් මේ ශ්‍රී විද්‍යාවෙන් කියවෙන්නේ මෙන්න මේ විශ්වයේ තියෙන ක්‍රියාකාරී රහස් ක්‍රියාකාරී මේ මත පදනම් වෙලා තමයි මහමාතා උමා මහේශ්වරිගේ බලයන් සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ මහමාතා විතරක් මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ගේම බලයන් ඒ ආකාරයට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ මම උදාහරණයක් ගත්තේ ශ්‍රී යන්ත්‍රය මොකද එහෙම හිතාගත්තොත් ඔයගලන්ට ලේසියෙන්නේ මෙහෙමයි මේක යන්නේ කියලා හිතාගන්න එතකොට මෙන්න මේක මේ ඒ තරම් පුළුල් ඒක නිසා මේ මිතුමිය අහපු ප්‍රශ්නෙට කොහෙන් උත්තරයක් දෙන්නද කියලා මට හිතාගන්න බෑ. මොකද මේ ප්‍රශ්නය නගපු කෙනාගේ තරහට මම මොකද්ද? මෙයා මොන බලයක් තියෙන කෙනෙක්ද? දැන්ට මොකක් කරනවද? මේක නිකන් යහුවද කියන එක මට හිතාගන්න බෑ. නමුත් මේ දල වශයෙන් හැඳින්වීම මම මේ කළේ. එතකොට මේ කාළි ශක්තියෙන් ගැන මේ විග්‍රහ කරන්න කියලා තියෙනවා. මේ ශක්තියෙන් ගැන විග්‍රහ කරනවා නම් මම ඉස්සෙල්ලා කිව්ව විදිහටම තමයි. නමුත් මේ කාළී කියන කෑල්ල අතහැරුණාම මහමාතා උමා මහේශ්වරිගේ තවත් බලයන් ගොඩක් තියෙනවා. ඒවට කාළී කියන කෑල්ල අගට එන්නේ නැත. මොකද ඒවා කාළිය අභිබව ඉහළ තියෙන බලයන්. ඒතර භගවති මෑණියෝ කියනමසක් භගවති කාළී කියන්නේ ඒ වගේ මාතාවගේ තියෙන නාමයන් තියෙනවා ඒවට. නමුත් කෙනෙකුට කියන්න පුළුවන් කාළි කිව්වහම මේ ඔක්කොම කාළි කියලා නෑ එහෙම නෑ. ඒ කාළි කියන එක මහබද්‍ර කාළි මෑණියන්ගේ නතර වෙනවා. මහබද්‍ර කාළි මෑණියන්ගේ පල්ලෙහාට තමයි කාළි කියන එක කාළි ශක්තිය. ඒක එකක්. එක කොටසක් කාළි කියන එක කොටසක් මාතාවගේ. ඉන්නහා තව කොටස් තියෙනවා. එතකොට දක්ෂිණේශ්වරි මෑණියෝ ගියට ඒ දක්ෂිණේශ්වරි මෑණියන්ගේ වෙනම ශාස්ත්‍රයක් තියෙනවා. දක්ෂිණේශ්වරි මෑණියෝ
ගේ වෙනම ශාස්ත්‍රයන් තියෙනවා. ඒවා ලබා ගන්න පුළුවන් යෝ ප්‍රබල යෝගීවරුන්ටයි ඍෂිවරුන්ටයි විතරයි. ඒක නිසා මේ බලලාභියෙක් නම් මේ ප්‍රශ්නේ අහන්නේ මම හිතන යාට මේ හැඳින්වීම හොඳටම ප්‍රමාණවත්. නමුත් සාමාන්‍ය වරම්ලාභී කෙනෙක් නම් ආරෝඪ වරම් තියෙන කෙනෙක් හෝ එහෙම කරගෙන යන කෙනෙක් නම් මේක ඕනටදී ඔළුවේ දාගන්න දෙපා. මොකද මේක පැටලී සහිතයි. මේක ඕගලන්ට තේරුම් ගන්න අමාරුයි. නමුත් භාවනානුයෝගී වරයෙක් නම් එහෙම ශක්ති වඩන කෙනෙක් නම් මේක ඉතාම වැදගත් වෙයි. මේ යන්නා වූ අනුපිළිවෙල මොකක්ද කියන එක. මේක තමන් ගමන් කරන්නා වූ මාර්ගය වැදගත් වෙන්නේ. තමන් මොකද්ද කරන්න යන්නේ? මේකෙන් බලයක් ලබා ගන්නද? මේක මෙහෙම කරන්නද? අර්ම කරන්නද? කියන එක තමා සතුව තමා තියෙන්නේ. මොකද මේ කාලි කියන ශක්තිය විවිධ විදිහට මේ කියන අම්මා කෙනෙක් වගේ ක්‍රියාත්මක වෙනවා. අගම නපුරටත් ඒ වගේම තමයි. අම්මා කෙනෙක් වගේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම නපුරට තනි පැත්තට ඒ විදිහටම තමයි. ඒතර මේ භගවතී මෑණියන් වගේ ඒ අඝෝරි ක්‍රමවලට සම්බන්ධ එහෙම බලවේගුණුත් තියෙනවා. මේක හුවක් ව්‍යාප්ත වෙච්ච දෙයක්. මට කෙනෙක් ඍජුව මේක මට යන්න ඕන මාර්ගය මේක මගේ ගැටලුව මේක කියලා හරියට කෙලින් ඇහුවොත් මේකට උත්තරයක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොදුවේ කාලි ශක්තිය මොකද්ද කියලා හඳුන්වා දෙන්න කිව්වම මෙන්න මේ ටික තමයි මට හඳුන්වා දෙන්න පුළුවන්. මම හිතන්නේ ඔබතුමීට ප්‍රමාණවත් පිළිතුරක් මේකෙන් ලැබෙන්න ඇති. මේකේ ගැඹුර මොකද්ද කියලා වටහා ගන්න ඇති. අශින්කා ජයමාන්නගේ මහත්මිය තමයි ඒක අහලා තියෙන්නේ. ඒ කිව්ව දේවල් ටික වටහා ගන්න අපහසුතාවයක් මොකක් හරි තිබුණොත් නැවත කමෙන්ට් එකක් දාලා හරියට අහන්න මෙන්න මෙහෙමයි කියලා එතකොට මම ඒකට පිළිතුරු දෙන්නම්. එහෙම නැත්නම් මේ දුන්න උපදෙස් ටික හිතට අරගෙන තමන්ගේ මාර්ගය මොකද්ද කියලා තමන් තෝරගන්න.